බස්නාහිර සබරගමුව පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක්ම වූ තදවැසි තවදුරටත් ඇතිවන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මහනුවර නගරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මහනුවර දුම්රිය ස්ථානයේ හා බෝගම්බර බස්නාහිර ඉදිරිපිට මාර්ගය ජලයෙන් නැටුණා. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල මහවැලි ජලාශ වේලී දොරටු හතරක් විවෘත කළ බව මහවැලි අධිකාරිය සඳහන් කරනවා. එයින් තප්පරයට ගණන් අඩි 15,000ක ජලකාරිතාවක් මුදා හැරෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරුණා. කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවෙල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුද විටින් විට ඉතා රළුවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාද හම්බන්තොට සිට පොතුවෙල් දක්වාද වෙරළට ඔබ්බෙන් වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-65 දක්වා ඉහළ යා හැකි බවයි. එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා මෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්ගොඩ මුහුද ප්‍රදේශවල සුළඟේ වේගයද ඉහළ යනවා. මෙම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකි තත්වයකුයි පවතින්නේ. එමෙන්ම මෙම මුහුද ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.